නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ මුලින්ම පිළිගන්නු ලැබුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙතයි. අනතුරුවම ප්‍රතිපත්ති ප්‍රකාශය අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් වෙත පිළිගනු ලැබුවා. තාසිමද නිර්මාණය අලුත් ආරම්භයක්. ඒ අලුත් ආරම්භය තුළ මම බැඳිල නැහැ. ඔය ගිවිසුමක් අනුගමනය කර ගිවිසුමක්ම රටට හිතවාදී ගුණාත්මක එකතුවක් වෙනව නම් පමණයි ඒ වෙන්දිගෙන බැඳී සිටි. ඒ විශ්වාසය මම ප්‍රතිීතිය භාවය බෞද්ධකන්තාවය වගේ දේශීයත් කියව ගැන තාත්තෙක්ව ගිවිසුම් ගහන්න කතා කරන්න. මහනාහිමිවරුන් වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමෙන් අනතුරුව එළි දැක්වීමේ උත්සවය සිදුවුණේ මහනුවරදී. එම අවස්ථාවට මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් මෙන්ම තවත් පක්ෂවල නායකයන් සමග විශාල පිරිසක් එක්ව සිටියා. සජිත් සමාජ විප්ලවය යන මෙයින් නම් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂ කරුණු 20කින් සමන්විතයි. මද්‍රව්‍ය වලට එරෙහි යුද්ධය, දූෂණයට එරෙහි යුද්ධය, ආගමික අන්තවාදයට එරෙහි යුද්ධය, දේශය ආරක්ෂා කර ගැනීම, නිසි කලට යුක්තිය පසිදලීම ඇතුළු කරුණු රැසකින් ප්‍රතිපත්ති ප්‍රකාශය සමන්විත වනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රන් වික්‍රමරත්න මහතා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත විශේෂ කරුණු පිළිබඳ මෙහිදී සභාවට කරුණු දැක්වුවා. කොටස් තුනක් තියෙනවා මේ සංකල්පය ඉදිරිපත් කරනකොට. ශක්තිමත් දේශයක්, තරංකාරී ආර්ථිකයක් නැත්තම් වෙළඳපොළ, ඒ වගේම සාධාරණ සමාජයක් ඇති කිරීම. අපි නීතිමය පියවරල ගන්නවා. ජාතික ආරක්ෂා මණ්ඩලය, ඒ වගේම ජාතික ආරක්ෂා උපදේශකවරු නීතිමයව පත් කරන්න. මේ වැවිලා එක එකනගේ මුහුණ බල්ල කරන්න පුළුවන් දේවල් නෙමේ. අනතුරුව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික නායකයන් සහ සෙසු පිරිසට ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගන්වනු ලැබුවා. මේ රාජධානී කාලේ වැදගත්ුනේ ජාතිය නෙවෙයි ආගම. ඉතින් මේ මහනුවර රජවරුන්ගේ දර්ශනය තමයි එක්සත් ජාතික පක්ෂය අද ක්‍රියාත්මක කරන්නේ. දළදා වහන්සේ අභියස අද සජිත් ප්‍රේමදාස මැතිතුමා පොරොන්දුවක් නෙවෙයි දෙන්නේ, අපේ නායකාබුද්ද ප්‍රතිඥාවක්. එතුමා කන්දුරු රටේ විවාහයක් කරගෙන ඉන්නේ. ජාලි ප්‍රේමදාස මැතිනිය කන්දුරු රට කුලකාන්තාව. ඉතින් කන්දුරු රටේ විවාහයක් කරගත්ත කෙනෙකුට වරදින්නේ නැහැ. එතුමාගේ ජයග්‍රහණය ඉස්තරයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරගන්න. පොදු ජනයා කේන්ද්‍ර කරගත් මිනිස් සම්පත සහ මාතෘභූමිය මුදුන්පත් කරගත් විප්ලවීය සමාජ ආර්ථික දේශපාලනමය වැඩපිළිවෙලක මූලාරම්භයයි මේ සනිටුහන් කරන්නේ. අපේ මාතෘභූමිය තේජස්වන්ත රටක්. වෙනත් රටවල් හෝ රටවල් සමූහය ඉදිරියේ දන නොගසන රටක්. විවිධ බලවේග අභ්‍යන්තර න්‍යාය පත්‍රයට ඇඟිලි ගසන්නට උත්සාහ දරන කාලවකවානුවකදී මම ඍජුව ප්‍රතිඥාවක් දෙනවා. අපේ රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙමින් සෙසු ආගම්, සෙසු ජාතීන් සුරක්ෂා කරමින් සැබෑ ස්වෛරී ජනතා පරමාධිපත්‍ය රජවන මාතෘභූමියක් අපි නිර්මාණය කරනවායි කියන එක දසරාජ ධර්ම කේන්ද්‍ර කරගනිමින් සර්ව සාධාරණ ජන සමාජයක් අප රටේ නිර්මාණය කිරීමට අප කැප වෙනවා. මේ ගමනේ ප්‍රධානතම ඉලක්කය අපේ මාතෘභූමිය සෞභාග්‍ය සම්පන්න දේශයක් බවට නිර්මාණය කිරීමයි. රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කිරීම පිළිබඳව ත්‍රස්තවාදයෙන් බැට කෑපු මාහට අමුතුවෙන් කියන්නට ඕන කාරණාවක් නොවේ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශක්ති සම්පන්නම
ප්‍රබලතම යාන්ත්‍රණයක් අපි අලුතෙන්ම ගොඩනගනවා. කිසිදු අන්තවාදයකට අපේ මාතෘභූමිය තුළ ඉඩක් තබන්නේ නැති කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි එකට එකතු වෙලා පොදු ජනතාව රජකරවන යුගය 16 වෙනිදා ක්‍රියාත්මක කරමු.